ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතරේ ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ තියෙන කාලයකට පස්සේ කාලයක් මේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙක අතරේ නිතර තරඟ තිබුණත් මේ වතාවේ ශ්‍රී ලංකාවට පාකිස්තානයේ ඉන්නේ 2015 වසරට පස්සේ එදා 2015 ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ජය ගන්න ප්‍රධානම සේවයක් කළ පන්දු යවන්න තමයි යෂීර්. ඒ තරගාවලියේ කණ්ඩායම් දෙකේම වැඩිම කඩුලාභිය බවට පත් වුණු යෂීර් තරඟ තුනේදී කඩුලු 24ක් දවා ගන්න සමත් වුණා. දෙවැනි වැඩිම කඩුලාභිය බවට පත් වුණු ධම්මික ප්‍රසාද් යෂීර්ට වඩා කඩුලු 10ක් අඩුවෙන් දවාගෙන තමයි තරගාවලිය අවසන් කළේ. පළවෙනි තරගයත් තුන්වෙනි තරගයත් දිනපු පාකිස්තානය එදා තරගාවලියෙන් අපි පරාද කළා. ඒ මතකයේගෙන කාලෙකට පස්සේ පාකිස්තාන කණ්ඩායමේ අවස්ථාව ලැබුණු යෂීර් අදහස් දක්වලා තිබුණා. ඒ වගේම කණ්ඩායමට ඇවිත් එකපාර වැඩ පෙන්වන්න ලේසි නැහැ කියලා තමයි මේ ප්‍රවීණ දකුණත් පාදක පන්දු යවන්න කියලා තිබුණේ. පාදක පන්දු යවන්නෙක්ට කාලෙකට පස්සේ කණ්ඩායමකට ඇවිත් වැඩ පෙන්වන්න ලේසි නැහැ. කාලයක් යනවා ආපහු රිද්මයට එන්න. මම පසුගිය කාලේ වැඩි දේශීය තරඟ සෙල්ලම් කළෙත් නැහැ. කොහොම වුණත් කණ්ඩායම එකතු වෙලා පසුගිය කාලේ ලැබුණු පුහුණුව එක්ක ටෙස්ට් තරගාවලිය දෙයක් කරන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකාව කියන්නේ මට හොඳ මතකයන් තියෙන තැනක්. මගේ 50 වෙනි කඩුල්ල ගත්තෙත් ලංකාවේදී. ඉතින් මේ රටේදී නැවත කණ්ඩායමට එකතු වෙන්න ලැබුණේ ගැන ලොකු සතුටක් තියෙනවා. ওই විදිහට තමයි වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50ට ළඟා වුණු ක්‍රීඩකයා බවට ලංකාවේදී වාර්තාපතට එකතු වුණු යෂීර් තරගාවලියට කලින් පාකිස්තාන නිල ක්‍රිකට් වෙබ් අඩවියේ එක අදහස් දක්වලා තිබුණේ. මේ වෙන වීඩියෝ දෙනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.